අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දවසට පුවත් වටිනාකමක් එක් කරන තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින් තිරිමාන්න. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. අගමැති හෙළ උරුම ගැටලුවට බොදු බල සේනා මැදිහත්වේ. පහේ ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි නොකිරීමට රජය තීරණය කරයි. ආහාර විෂ වූ තවත් ඇඟලුම් සේවිකාවන් පිරිසක් රෝහල්ගත කෙරේ. මරණය නැත්නම් නිදහස ඉල්ලා 6 දිනක් බෝගම්බර වහලක් උඩ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. कैबिनेट प्रकाशक अमाते केली रंबुक्कल महता मे बव सनहन कले अद पेवती कैबिनेट तीरण देनुम दी मे प्रवृत्ति साक्षात्कारवट एक्वेमिन दवसे पुवत ප්‍රතිපත්තියක් හැටියට අවසාන වශයෙන් මම කියනවා පහේ ශිෂ්‍යත්වයේ ඉදිරියට ගෙනියන්න මේ මොහොත වෙනකොට තීරණය කරලා තියෙනවා ඒ මෙතෙක් කල තිබ්බ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනියනවා ඉදිරියේදී දියුණුවත් එක්ක දරුවන්ට දෙමාපියන්ට තියෙන පීඩනය අඩු කිරීමේ වැඩපිළිවෙලකට යන්න බලාපොරොත්තු වෙනවා ලබන මාර්තු මාස ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව එහි මහ කොමසාරිස්වරිය සඳහන් කළා. දේ අවසන් කරපු වෙනද තමයි ජිනේවා කතා කරන්නේ. ඒකත් එක්ක යන අතුරුඵල තමයි මේ. ඒ අතුරුඵල මේ පහුගිය අවුරුදු 4ෙම අපිට භුක්ති විඳින්න සිද්ධ වුණා. අපි ඒ අභියෝග වලට මුහුණ දුන්නා. ඉතින් මේ රටේ සංවර්ධනයේ විලාපයක් මේ කියන්නේ. පැහැදිලිවම ජිනේවා කතාවට අපිට මුහුණ දෙන්න වෙනවා. අපි අන්තිම තරණුම තැන ඉඳන් බලාපොරොත්තු වෙලා කටයුතු කරා. පහසුවෙන් ගන්න. එතන ඉඳන් අපි කටයුතු කරා. හැබැයි අමතක කරන්න එපා අපි තනි වෙලා කියලා කාරෝහරි කියනවනම් ඒක වැරදි. අමාත්‍යවරයා කැබිනට් තීරණ දනුම් දීමේ සාකච්ඡාව අවසන් කළේ මීළඟ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දින පිළිබඳ ඉඟියක් පළ කරමින්. බස්නාහිර දකුණු ඉස්රෝම් දවසක් ගන්නේම ඊයේකට ආරම්භයක් කරනවා නේද? හෙටනෙත්ද ඊගාව මේ මාධ්‍ය තියන්න ඉස්සෙල්ලා සමහරක් කියලා හැම වෙලේ. රටේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමකට චීවරධාරියෙකු ලෙස හැඳින්වීම හේතුවෙන් අග්‍රමාත්‍ය දීම උජයරත්න මහතා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ පවසනවා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ පරිණත දේශපාලඥයෙකු වන අග්‍රමාත්‍යවරයාට අපහාස කිරීමද වේදනාකාරී වනු ඇති බවයි. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඥානසාර හිමියන් මේ බව සඳහන් කළා. බුදුබල සේනා සංවිධානයේ ස්වාමින් වහන්සේ අද පසරුවේ කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය නිලනිවසට පැමිණියා. ඒ මද්‍රව්‍ය කන්ටේනරයක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටයි. දෙපාර්ශ්වය අතර පැවති මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත වූයේ නැහැ. ඒත් සාකච්ඡාවෙන් අනතුරුව වික්ෂන් වහන්සේ සහ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියට පැමිණියා. එහිදී අග්‍රාමාත්‍ය ලේකම් එස් සමරසේකර මහතා සඳහන් කළේ සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන බවයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව බුදුබල සේනා සංවිධානයේ හිමිවරුන් අග්‍රාමාත්‍ය නිලනිවසේදීම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. ඇත්ත වශයෙන්ම අද අපි මේ ගමන ආවේ අගමැතිවරයා සෝදලා පිරිසිදු කළා ඔසවා තබන්නවත් එහෙම නැත්නම් වෙනත් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නවත් නෙමෙයි. පහුගිය මාසේ පුරා මේ කුඩු කන්ටේනරය නිසා විවාද කරගත්තයි කියලා හැබෑලෙසම කුඩු සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්න විසඳනවාද? ඒ නිසා අපි කල්පනා කළා අගමැතිතුමාගෙන් ඉල්ලන්න මේ සිද්ධිය මෙතනින් ඉවර කරන්න. එහෙම වෙනවනම් ඒක පොදුවේ මහා සංගරත්නයෙන් ඒ සමාව ගත යුතුයි. සෝබිත හාමුදුරුවන්ට චීවරධාරිය කියලා කිව්වහම ඒක විශාල වේදනාවක් අපිට. මොකද රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ පාර්ශවයේ සංගනායක හාමුදුරු කොහොම වුණත් කවුරු හරි අගමැතිවරට කුඩුකාරය කියලා කියනවා නම් ඒක එතුමන්ට ත්‍රිදෙනවා. භික්ෂුන් වහන්සේලාට චෝදනා එල්ල කරන මෙරට පාලකයන් ඉදිරියේදී ප්‍රවේශම් විය යුතු බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. එම පෙරමුණේ සභාපති පූජ්‍ය මීටියාගොඩ ගුණරත්න හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා. දුස්සීල භික්ෂුන් වහන්සේලා නැහැ මේ රටේ. හොඳට මතක තියාගන්න. කවුරු හරි කියනවනම් දුස්සීලයෝ ඉන්නවා කියලා. ඒ කියන මිනිස්සු ටිකක් පරිස්සම් වෙන්න ඕනේ එච්චරයි මට කියන්න තියෙන්නේ. නම්බර් එකේ කුඩෙක් කියලා තියෙනවා මම ඊයේ පෙරේදා දුස්සීල භික්ෂුන් කියලා වචනයක්. කතාවක් තියෙනවා කවුරු හරි විනාශ කරන්න ඕන වුණාම පිස්සු හදනවා කියලා. සමහර උන්ට දැන් පිස්සු හැදිලා තියෙන්නේ. බාගෙට නෙමෙයි සම්පූර්ණ. හැබැයි පුදුමේ කියන්නේ සම්බුද්ධ ශාසනයේ බාහිරව ඉන්නේ උන්. ඉතින් හැමදාම මේ සෙල්ලම කරන්න දෙන්න බෑ. දැන් අපි 56 එක විප්ලවයක් කළා. 65 තව විප්ලවයක් කළා. 77 තව විප්ලවයක් කළා. මේව ඔක්කොම කරේ මේ රටේ හාමුදුරුවෝ.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පසුගිය දා හිරු CIA වාර්තා කළ පුත්තලම වනාතවිල්ලුව මහා පරිමාණ ඉඩම් වංචාව පිළිබඳවද අදහස් පළ වුණා. 65 රට සේනානායක අගමැතිතුමා මේ රටේ බලයට පත් වුණාට පස්සේ ජර්මන් ආණ්ඩුව එතුමාට තෑගි දෙන්න හැදුවා ටෙලිවිෂන්. එතුමා කිව්වා එපා. 77 දී ජපානයෙන් මේ ටෙලිවිෂන් JR ජයවර්ධනේ පැනලා බාරග. මම නටලිසේනානායක මැතිතුමාගෙන් ඇහුවා ඇයි එහෙම බාරගත්තේ නැහැ ආන්දුරුනේ අනාගත પરම්පරාව අපි බේරගන්න ඕනේ මිනිස්සු ගෙවල් වල මොනවද කරන්නේ පස්ස පැත්ත හොරු බින්දිනවා ටෙලි නාට්‍ය බලනවා අටේ ඉඳ හැබැයි සමහර අය බොහොම හොඳේවා තියෙනවා දැන් අර රජේ ඉඩම් හොරෙන් හොරෝ පුලියල විකුණමු මිනිහා පින්තූරේ පෙන්නවා හිරු ඒ හොඳ පින්තූර ටිකක් පෙන්නගෙන ගියා ඒකේ ඉන්න ලොකු මිනිස්සු කුඩ්ඩෝ කාරී ඉන්න කුඩ්ඩෝ මෙතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අද රාජකීය පිහිටි මෙතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැතුණා. මෙහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරිදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මෙතිවරණයේ පිළිබඳවයි. මෙම සාකච්ඡාවට එක්සජාතික පක්ෂයේ දෙමළ ජාතික සංධානයේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් සහභාගී වුණා. ඊට අමතරව පැෆරල් සංවිධානයේද මේ සාකච්ඡාවට එක් වී සිටියා. නම ජන ඉදිරිපත් කිරීමේදී අංක එක ගැනීමට නම ඉස්සරහට අයනු අයනු වගේ ඒවා දා ගන්නවා ඒ නිසා ඒක දාන්න එපා එහෙම දැම්මොත් ඒක වෙනස්කම් සිද්ධ වෙනවා ඒක තහවුරු කිරීමක් හැටියට හැම අපේක්ෂකෙක්ගෙම ජාතික හැඳුනුම් පතේ ෆොටෝකෝපි එකක් අමුණලා එවන්න කියලා කිව්වා නම ජන බාර දෙනක නා අනිවාර්යයෙන්ම ඩින් කාඩ් එක ඉදිරිපත් කරන්න ඕන එයාගේ නම වෙනස් වෙලා තිබුණොත් නම ජන කැන්සල් වෙනවා කියලා තමයි කිව්වේ දැන් රාජ්‍ය දේපළ වලට වඩා ඉහළින්ගේ දේපළ තියෙන මිනිස්සු ඉන්නවා ඒ අය තමයි මේ බයිසිකල් බෙදන්නේ බාර් අරින්නේ කෑම දෙන්නේ හැබැයි වරදා ඒක අල්ල ක්‍රියාමාර්ග මෙතන කොමසාරිස්වරයාගේ අවධානයේ යොමුණා දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගෙන් ඉල්ලා හිටියා වත්කම් බැලකම් ප්‍රකාශ නියමිත කාලයට ලබා දීම පිළිබඳවත් ඒ වගේම ගිණුම් වාර්තා ලබා දීම පිළිබඳවත් තමන් වගේම හැම ස්වාමි පුරුෂයෙක්ම බිරිඳට බයයි කියලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියනවා. එහෙම කියන මන්ත්‍රීවරයා කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳවත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. රත්තරන් තමන්ගේ බෙල්ල කපා ගත්ත කියලා තමයි මට කියන්න තියෙන්නේ දේශපාලනික වශයෙන්. හැබැයි මේ දේශපාලනය කරලා කරපු දෙයක් නෑ ජනතාව. ජනතාවට වෙච්ච දෙයක්වත් නෑ කරපු දෙයක්වත් නෑ. ඒගොල්ලන්ට කතා කරන්න දෙයක්වත් නෑ. ඇත්තනම කියන්න ලැජ්ජයි. අද අපේ රටේ දේශපාලනේ වැටිලා තියෙන්නේ අන්තිම ත්‍රිසං තැනකට. දැන් ඡන්දේ පටන් ගන්න හෙටයි දඩ. ඔන බලා ගන්න පුළුවන්. දැන්ම පටන් ගන්න තියෙන්නේ හන්දි හන්දි ගානේ මූණු වලට කැල්ලගෙන. මල මිනි වගේ ඉන්නවා. කට්ටිය නෝනලා දැන් ගෙවල් වල ගාඩ් කරගෙන ඉන්නේ. එළියට දාන්න නැතුව. සතුටේ නිලියෝ දෙන්නේ සරන් දෙන්නේ ගන. මොකද පක්ෂේ පාළුවකුත් නැහැ. කණ්ඩායමට පාළුවකුත් නැහැ. ලස්සන නිලියෝ දෙන්නේ ඉන්නකොට ඉතින් ඔය ජොලිය තමයි. හැබැයි ඔය කියන හැම මිනිහෙක්ම ගෑනිට බයයි gider. මම විතරක් නෙමෙයි. එතකොට කියන්නේ මම මෙතුමත් බය ඇති බය නැතු. ඒ මේ වෙන මොන පොලිසි කරුවත් හරියන්නේ නැහැ. ගෙදර පොලිසියට බය වෙන්න වෙනවා. ඇයි ඔබාමා කියලා තිබ්බේ ඇමරිකාවේ ජනාධිපති. ඉතින් මං ගැන මොන කතා? ඔබනවතත් හිරු ප්‍රවෘත්ති සමගින් එළමෙන බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණ සඳහා තම පක්ෂයේ සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිසත්තනායක මහතා පවසනවා. එයද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් බස්නාහිර පළාත් සභා මැතිවරණයත් දකුණු පළාත් සභා මැතිවරණයත් බොහෝ විට සිංහල අවුරුද්දට පෙර මුණ දෙන්න වෙන විශාලම අභියෝග දෙක. ඒ නිසා අපි දැස්ති වෙනවා දැන් බස්නාහිර හා දකුණ මේ පළාත්
පළාත් සභා මැතිවරණ දෙක සඳහා අවශ්‍ය අපේක්ෂකයන් තෝරා ගන්න. අපි සම්මුඛ පරීක්ෂණ සියල්ල දැන් අවසන් කරලා තිබෙනවා. නාම යෝජනා මණ්ඩල පත්කිරීම 8 වෙනිදා පැවැත්වෙන කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී සිදු කරන්න නියමිතව තිබෙනවා. මද්‍රව්‍ය ඌදුරු පිළිබඳව තිසත්නායක මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. පහුගිය වර්ෂය ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ඌදුර ගිලගත්ත වර්ෂයක්. නීති විරෝධී ලෙස කුඩු ගෙනල්ලා ආසියාවේ ප්‍රධානම ස්ථානයේ බවට ශ්‍රී ලංකාව පත් වුණු වර්ෂයක්. ඉතින් මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ තරුණ අසහනය දුරු කරන්න ආණ්ඩුව මොකක්ද අනුගමනය කරන්න බලාපොරොත්තු වන උපක්‍රම? ඒ තරුණ අසහනය නැති කරන්න නම් ආණ්ඩුව කරන්න තියෙන්නේ මද්ද්‍රව්‍ය වලින් පිරිච්ච රටක් හදන්න නෙවෙයි. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයනන්ද හේරත් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයා වන්දි ඉල්ලා ලංකා පුවත්පතට එරෙහිව එන්තරවාසියක් යවා තිබෙනවා. ඒ ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට අපහාස වන අන්දමේ ලිපි දෙකක් එම පුවත්පත මගින් වාර්තා කිරීම හේතුවෙන්. ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයනන්ද හේරත් මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කරන එන්තරවාසිය දැක්වෙන්නේ පසුගිය දෙසැම්බර් 29 වනදා මාධ්‍ය ලේකම්වරයාට අපහාස වන අන්දමේ ලිපි දෙකක් ලංකා පුවත්පතේ පළ වී තිබෙන බවයි. එම එන්තරවාසියට අනුව මෙම සිරස්තල යටතේ එම ලිපි පළ වී තිබෙනවා. විජයනන්ද මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සඳහන් කළේ මෙම ලිපි හේතුවෙන් ලේකම්වරයාට අපහාස සිදු වී ඇති බවත් එම අපහාසයට වන්දි ඉල්ලා ලංකා පුවත්පතේ ප්‍රකාශක කතුරු සහ එහි වාර්තාකරු දයානෙත්ත සිංහන පාර්ශ්වවලට එන්තරවාසිය වා ඇති බවයි. වුණු අපහාසය සහ මානසික පීඩාව සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට වුණු අපහාසාත්මක කරුණු සඳහා රුපියල් මිලියන 500ක් ලෙස එම පීඩාව ගණ්‍ය කරලා තිබුණා. දින 14ක් ඇතුළත ගෙවීමට ඔවුන්ට අපහසු වුණොත් නඩු පවරන බවට අපි වැඩිදුරටත් දැනුම් දී තිබුණා. ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම්වලට එරෙහිව රට රාජතාන්ත්‍රික යුද සූදානමක තැබිය යුතු බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. බලයේ දේශපාලන වැඩසටහන සමග එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තිලන්සිල්ල මැතිතුමනි, මේ ආණ්ඩුව 1988-89 වඩා හොඳට මානව හිමිකම් ආරක්ෂා කරලා තියෙනවා. දැන් නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන ගොවිජන සමාජයන් කීයක් ගිනි තිබ්බද? සංවිධානයේ යෝජනාවක් කියන එක බොහොම සරල විදිහට තමයි මේ ආණ්ඩුව බලන්නේ. ඉන්දුනීසියාවටත් මේ වගේ චෝදනාවක් ආවා 1900 අඩු ගණන්වල. අපේ ආණ්ඩුව වගේ මේ චෝදනාව වැඩියෙන් ගණන් ගත්තේ නැහැ. අලුත් රටක් නිර්මාණය වුණා. සුඩානෙත් උනේ එහෙමයි. ඉන්දුනීසියාවේ පාලනය සුහර්තෝ කරගෙන ගිහිල්ලා ඉන්දුනීසියාව කඩා වැටුණා. ඒ තත්ත්වය තුල තමයි මේ නැගෙනහිර ටිමෝරේ වෙන් කිරීමේ කටයුත්ත කළේ. දැන් අද ඉන්දුනීසියාව එහෙම කඩන්න බෑ. අද ඉන්දුනීසියාව යුදයානෝ ජනාධිපතිතුමා යටතේ ප්‍රබල රටක්. ලෝකයේ 18 වෙනි ආර්ථිකය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනකොට කිව්වා 13ට වැඩියෙන් අපි දෙනවා කියලා. කොහෙද කිව්වේ මැතිවරණේ? ඔබතුමා NDTV එකේ Walk the Talk ප්‍රෝග්‍රෑම් එකේ ඕන ඔබතුමාට මම CD එක දෙන්න. මෙහෙමයි. දැන් ඔබතුමා කියන්නේ 13ට වඩා වැඩියෙන් දෙනවා කියලා කිව්වේ නැහැ කියලාද? 13 plus කියන එකෙන් ජනාධිපතිතුමා සමහරලාට අදහස් කරන්නේ ඇත්තේ 13ට එහා ගිය කයකට වඩා 13 සහ තව එකක් කියන එක. මෙතුමා මතු කරපු කාරණේ තමයි ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් රජයේ අපොහොසත් කියන කාරණේ. ඔබතුමා ඒ සම්බන්ධයෙන් මොකක්ද? රට රාජ්‍යතාන්ත්‍රික යුද සූදානමක තබන්න ඕනේ. ඉන්දියාවේ ප්‍රාන්ත දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයට අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ. වැනි වැනි ඉඳලා බෑ. 2006 දී ප්‍රභාකරන් මාවිල්ලාරුව යටපත් කරපු වෙලාවේ අපි නිර්භීත තීරණයක් ගත්තා. දෙපයින් ඉඳගෙන අපි මේකට මුහුණ දෙනවා කියලා. අන්නේ ආකාරයටම රාජ්‍යතාන්ත්‍රික යුද සූදානමක රට තියලා මේකට අපි මුහුණ දෙනවා. ආහාර විෂ වූ හොරණ සහ පාදුක්ක ඇඟලුම් කම්හල් දෙකේ සේවකයන් 47 දෙනෙකු අද දිනේ රෝහල්ගත කෙරුණා. එම සිද්ධියෙන් රෝහල්ගත කළ සම්පූර්ණ සංඛ්‍යාව 550කට ආසන්නයි. අද දිනේ ආහාර විෂ වීමෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඇතුළත් කෙරුණේ හොරණ මූලික රෝහලට. එම සංඛ්‍යාව 40ක්. ඔවුන් සියලු දෙනාම හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්. එම කම්හලේ තවත් සේවකයන් 7 දෙනෙකු අද හොරණ මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. එම
එම කම්හලේම තවත් රෝගී නින්නා බව දැනගැනීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් එතන සිටියේ රෝගීන් පරීක්ෂා කළා ප්‍රතිකාර කළා ඔවුන්ගේ කිසිවෙකු රෝහල් ගත කිරීම අවශ්‍ය වුණේ නැහැ ආහාර විෂ වීමෙන් රෝගාතුර වූ පුද්ගලයන් 20 දෙනෙකු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබනවා පාදුක ප්‍රාදේශීය රෝහලටද පුද්ගලයන් 7 දෙනෙකු අදින තුල ඇතුළත් කෙරුණා එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්ලිෆර්ඩ් ගුණතිලක මහතා පැවසුවේ තවත් කිහිප දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බවයි ආහාර විෂ වීමෙන් රෝගී වූ පුද්ගලයන් 9 දෙනෙකු මේ වන විට පාදුක ප්‍රාදේශීය රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබනවා ආහාර විෂ වීමෙන් ඊයේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරනු පුද්ගලයන් 12 දෙනෙකු තවමත් තම රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය රසික අලියනගේ මහත්මිය සඳහන් කළා අදාළ ආහාර විෂ වීම වාර්තාබුනේ එකම සමාගමකට අයත් හොරණ පාදුක සහ හෝමාගම ප්‍රදේශයේ පීඩි ඇගලුම් කර්මාංශාලා තුනකින් पुलिस मध्य प्रकाशक ज्येष्ठ पुलिस अधिकारी अजित रोहन माता सदहन कले अतरंगुडगत आहार सप्यम करू होमागम महेश्वरात अधिकारने वेते दिरपत किरीमें पसु रुपया लाक्षेक पुद्गिलिक अपमत निदहास कल बवाई अवेलपिटी मूलिक रोहले मलापवाहन पद्धति अक्रिय विमेन मतु गटलोट वहा विसुदम लबादीमट सबरगम पलात सभावे सौख्यमात्यान शेपी वरगेन तिबेनवा एये हिरु रतु मिनित्तु हरहा अवेलपिटी करदमंडिय गमवासिनगे पीडाव हेलिकिरीमत समगेन हिरु रतुमिनित्तु हरहा ईयाप पेन्वा दुन्ने सति गणनक सिट अमिलिपिटिय रोहल भूमिये उतुरायन मेम वेसिकिलि वलवल पिलिबंदवाय मेलेस उतुरायन अपजलय गम्वासिन्गे सौख्येटद दरि तर्जनयक् एल्ल कर तिबुणा अमिलिपिटिय करदमंडिय गम्वासिन् तम गटलुव मेलेस रतुमिनित्तु हरहा रटट हेलिकला මෝචරයේ ශෝධන වතුර, සුතිකාගාරයේ ශෝධන වතුර, සල්ලයාගාරයේ ශෝධන වතුර සියලුම වාර්තු සංකීර්ණයේම ශෝධනවත් මේ යන්නේ අපේ ගෙවල් දොර කොඩි. මෙම ප්‍රවෘත්ති විකාශය වීමත් සමග සබර්ගම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් කරදමණ්ඩිය ගම්මානයට අද පෙරවරුවේ පැමිණියා. සබර්ගම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා පැවසුවේ මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස ගලි බවුසර් හතරක් යොදා අපචලී ඉවත් කිරීමට කටයුතු කළ බවයි. සති දෙකක් ඇතුළත අකර්මණ්‍ය වී ඇති මලාප වහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ස්ථිර විසඳුමක් මෙම ගැටලුවට ලබා දෙන බවද ඔහු පැවසුවා. ඉදිරි සති දෙකක කාලය තුල මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම නිරාකරණය වෙනවා. හිරු රූපවාහිනිය මගින් තාවට ඇතිලා තියෙන අපහසුතාවය දැනුම් දීලා තිබුණා. අපි මේ මාධ්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා. රතු මිනිත්තුව හරහා ගිය වැඩසටහන තුලින් අද උදේ 7-8 විතර වෙනකොට ඒකට ක්‍රියාමාර්ගයක් දැන් අරගෙන යනවා. අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. බලධාරීන් පොරොන්දු ඉටු කරන තේ රතු මිනිත්තුව අවධානයෙන් දැන් තව දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු රටවටා හිරු දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වයේ ලබා ගත්තා ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් 2014 අයවැය යෝජනාවලට අනුව ගොවි විශ්‍රාම වැටුප් වයස සීමාව අවුරුදු 63 දක්වා ඉහළ දැමීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. වෙන්නප්පුව කිරිමැටියාන ප්‍රදේශයේ ගෙවත්තක වළදමා තිබූ ඉතාලියේ නිෂ්පාදිත දියයටදී වෙඩි තැබිය හැකි ගිනි අවියක්, තවත් ගිනි අවි දෙකක් සහ පතරම් 39ක් කොස්වත පොලිසිය ඊයේ රාත්‍රී සොයාගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීම වලදී අය පවසා ඇත්තේ ඉතාලියේ සිටින තම සැමියා මෙම ගිනි අවි රැගෙන විත් ඇති බවයි. මරණ දඬුවම නියම වී දැනට බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 6 දෙනෙකු අද මෙම බන්ධනාගාරයේ වහලයක් මතට නැග උපවාසයක් ආරම්භ කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස හෝ තමන් නිදහස් කරන ලෙසට බල කරමින්. මෙමස පවත්වන ඉන්දියා මහමැතිවරණින් අනතුරුව සිය දුරේ නිවත්වීමට තීරණය කළ බව ඉන්දියා අගමැති ආචාර්ය මන්මෝහන් සිං අද නිවේදනය කළා. අගමැතිවරයා ප්‍රකාශ කළේ ඉන්දියා අග්‍රාමාත්‍ය ධුරය සඳහා රාහුල් ගාන්ධිට සුදුසුකම් ඇති බවයි. මැතිවරණයේදී පාලක පක්ෂයේ ලැබෙන ජය හෝ පරාජයෙන් තම තීරණයට බලපෑමක් එල්ල නොවන බවද ඉන්දියා අගමැතිවරයා ප්‍රකාශ කළා. ඉන්දිය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ නවදෙල්ලි නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ අගමැතිවරයා මෙලෙස ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වූයේ වසර 3කට පසු බවයි. I am not going to be a candidate for the prime ministership if the UPA were to come back into power. පාලක එක්සත් ප්‍රගතිශීලී සන්ධානය යලි බලයට පත් වුණත් මම අගමැති පදවියට තරඟ කරන්නේ නැහැ. අගමැති ධුරයට තරඟ කරන්න සුදුසුම කෙනා රාහුල් ගාන්ධි කියලා මම හිතනවා. මීළඟ අගමැති එක්සත් ප්‍රගතිශීලී පක්ෂයෙන් බිහිවේ කියලාත් මට ලොකු විශ්වාසයක් තියෙනවා.
නරේන්ද්‍ර මෝඩි සතු සුදුසුකම් පස්සේක තබලා කතා කළොත් කියන්න තියෙන්නේ ඔහු අගමැති පදවියට පත් වීම රටට අහිත කරයි කියලායි. ಭಾರತೀಯ ජනතා පක්ෂය සහ ඒ පක්ෂයට හිතවාදීන් මොන දේ කිව්වත් මම දුර්වල අගමැති කෙනෙක් වුණා කියලා මම කවදාවත් හිතන්නේ නැහැ. ඒක තීරණය කරන්න ඕනේ ඉතිහාසඥයින්. මට විශ්වාසයි නව પરම්පරාව නියෝජනය කරන නායකයින් මෙරට සාර්ථකව පාලනය කරයි කියලා. ශ්‍රීලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින අදයි මේ තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබි මීර රාජ්‍යයේ අබුඩාබිහිදී. අද සිව්වන දිනේ තරගය ආරම්භ කරන විට ශ්‍රීලංකා දෙවන ඉනිම දක්වුනේ කඩලු 4ක් දැවි ලකුණු 186ක් ලෙස. ඊයේ දිනේ නොදිවි පන්දුර පහර දෙමින් සිටි මැතිව්ස් සහ චන්දිමාල් අද සිය වගකීම් මැනවින් ඉටු කළා. පාකිස්තාන පන්දු යවන්නන්ට කල්පනාකාරීව මුහුණ දුන් ඔවුන් දෙදෙනා පන්දු වාර 47යි පන්දු 3ක් පුරා කඩුල්ලේ රැඳී සිටමින් පස්වන කඩුල්ලට ලකුණු 138ක සබන්තාවක් ගොඩනැගුවා. ඒ අතර වාරයේදී දිනේෂ් චන්දිමාල් සිය පස්වන ටෙස් අර්ධ ශතකය වාර්තා කළා. චන්දිමාල්ගේ ඉනිම අවසන් කළේ ජුනයිඩ් ඛාන්. එවැනි විට දිනේෂ් චන්දිමාල් ලකුණු 89ක් ලබාගෙන සිටියා. ඔහු දෙවිගේ ජුනයිඩ් ගේ 53 ටෙස් කඩුල්ල ලෙස. අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සමගින් පිටියේ එක්ුණේ ප්‍රසන්න ජයවර්ධන. ඔවුන් දෙදෙනා යලි ත්වරක් සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් අද සිය ටෙස් දිවියේ දෙවන ශතකය වාර්තා කළා. ශ්‍රී ලංකා ඉනිම නිමාවන විට ඔහු නොදිවි ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 116ක්. මැතිව්ස්ට අනගි සහායක් ලබා දෙන ප්‍රසන්න ජයවර්ධන නොදිවි ලකුණු 48යි. ඔවුන් දෙදෙනා මෙවැනි විට 6 වන කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 96ක සබන්තාවක් ගොඩනගා තිබෙනවා. අද දිනයට තරගයේ නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩකින් සිය දෙවන ඉනිම සඳහා කඩුලු 5ක් දැවි ලකුණු 420ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් පාකිස්තානයට වඩා ලකුණු 242ක් ඉදිරියෙන් සිටිනවා. මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවි ලකුණු 204ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස පාකිස්තානය පළමු ඉනිමට සියල්ලන් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 383ක්. සමගින් දැනට අපි සමු ගන්නවා. පැටර්නට වෙත දැනගන්න ඔබේ ශංගම දුරකථන ශාලයේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. යලි හැම මොනවා රාත්‍රියේ 9:30ට. ආයුබෝවන්. Thank you.